අයිබෝන්. ඉතින් අද සුපුරුදු සතුටින් සෙනෙහසින් එල්එන් ස්පෝට් ක්‍රීඩා පසු විපරම සමගයි ඔබ හා මේ එක්වන්නේ. ඉතින් අද ක්‍රීඩා පසු විපරමෙන් අපි හිතුවා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂයෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ගැන කතා බහ කරන්න. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හිටියා සුපිරි පිතිහරඹයක යෙදෙන ඒ වගේම සුපිරි කණ්ඩායමක් මෙහෙම නායිකාවක් ඇගේ නම තමයි බෙලින්ඩා ක්ලාක්. ඉතින් මේ බෙලින්ඩා ක්ලාක් ගැන තමයි අපි කතා බහ කරන්නට අද සූදානම් වෙන්නේ. ඇය ඇගේ ජාතික කණ්ඩායම තරග 101ක් තරග කරලා තිබෙනවා තමයි අපට වාර්තා වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ආසෝය බලපුවම. ඒ වගේම තමයි ඇය තරග කරන්නට ගියොත් ඇය සහභාගී වෙන තරග වල සිට 83ක ප්‍රතිශතයක් වශයෙන් සඳහන් කරනවා ජයග්‍රහණ හිමිකර ගන්නට පුළුවන් කියලා. ඒ තරම් විශ්වාසනීයත්වයක් ක්‍රීඩා ලෝලින්ට ඕස්ට්‍රේලියාවේ ඒ වගේම ක්‍රීඩා විචාරකයන්ට තිබෙනවා ඇයගේ නායකත්වයේ තියෙන දක්ෂතාවය නිසා. කොහොම වුණත් මේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දී අපි කියන අවිනිශ්චිත ක්‍රීඩාවක් කියලා. විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරද්දී ඒ අතිශයින්ම වැදගත් විශ්වාසනීයත්වය තබාගෙන තමයි ඇය ක්‍රීඩා කරන්නේ. කොහොම වුණත් ඇය තමන්ගේ රට විනින් ඕස්ට්‍රේලියාව විනින් අවුරුදු 14ක් ක්‍රීඩා කර තිබෙනවා. ඒකෙන් මම හිතනවා මේ අවුරුදු 14 තුළ ඇයට හැකියාව ලැබුණා නම් කොයි තරම් දුර තමන්ගේ කණ්ඩායම කැප වෙලා වැඩ කරන්නද කියන එක මම හිතනවා අනිත් ක්‍රීඩිකාවන්ටත් මම හිතනවා ආදර්ශයක් වෙයි කියලා. කොහොම වුණත් ඇගේ එක් දින ක්‍රීඩා ගැන කතා කරද්දී විශේෂයෙන්ම කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ පළමු දිප්ත සතකේ වාර්තා කරන්නට තමයි සමත් වුනේ බෙලින්ඩා ක්ලාක්. ඉතින් එයත් මම හිතන්නේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගැන විශේෂයෙන් කතා බහ කරද්දී ඉතාම වැදගත් වෙන කාරණයක් හැටියට තමයි අපට සඳහන් කිරීමට පුළුවන් වන්නේ. ඉන් පසුව ඇය අර වංකෝ මුලින් කෝ වසර 14ක් ඇය ජාතික කණ්ඩායම නියෝජනය කරා කියලා. ඇය ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන අතරතුර ප්‍රාන්ත කණ්ඩායමටත් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම සඳහන් කරොත් නිව් සවුත් වේල්ස් පිලට ක්‍රීඩා කරා. එහිදී ශූරතා පහක් දිනා දීමට ඇය සමත් වුණා. ඒ වගේම තමයි ඇය වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායමට තරඟ කරා. ඇය එහිදී ශූරතා දෙකක් දිනා දීමට සමත් වුණා. ඉතින් ඔය තරම් වටිනා කෙනෙක් නිසාම තමයි අර පිළිරුව නිර්මාණය කරේ. බෙලින්ඩා ක්ලාක් ඕස්ට්‍රේලියාව ජාතික කණ්ඩායම සහ ක්‍රීඩා පිටින් සමුගත්තේ 2005 වර්ෂයේදී. ඉතින් බෙලින්ඩා ක්ලාක් තාම ජීවිතේ අතර සිටිනවා ඕස්ට්‍රේලියාවේ. ඒ සිටිද්දි තමයි ඇය කරපු ක්‍රීඩාවට කරපු ගරුත්වයට සැලකිල්ලක් වශයෙන් තමයි මෙම පිළිරුව විවෘත කරේ. ඉතින් මෙම පිළිරුව විවෘත කිරීමත් ඉතා වැදගත්. ඔබ දන්නවා පසුගිය දා නිමාවට පත් වුණා දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය. ඒ ටෙස්ට් තරගාවලියේ තුන්වන ටෙස්ට් තරගයේ අතරතුරදී තමයි මෙම පිළිරුව විවෘත කරනු ලැබෙන්නේ. ඉතින් ඇගේ පිළිරුව අසලම තියෙන රිචි බෙනෝගේ පිළිරුව. එින් එහාට තියෙන ස්ටු වෝගේ පිළිරුව. ඉතින් ඒ තමයි ඔවුන් දෙදෙනා ගැන කතා බහ කරද්දී ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම හිටු සුපිරි දක්ෂතා දක්වන ක්‍රිකට්ගන් දෙදෙනෙක්. ඉතින් මා හිතනවා මා මේ ඔබට මේ ක්‍රීඩා පසුබිම තුලින් ඔය කතාව ගෙනාව වෙන හේතුවක් නිසා නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාවට අන්නදී භවනීය සේවයක් කරපු බෙලින්ඩා ක්ලාක් වෙනුවෙන් තමයි මේ පිළිරුව නිර්මාණය කරේ. ඉතින් ක්‍රීඩාවල මිතුරු මිතුරෙනි එල්එන් ස්පෝට් ක්‍රීඩා පසුබිම සමුගන්නට අවසරයි. ඔබට ජයග්‍රහණ සතියක් මම ප්‍රසාද් සේනාධිපති.